ආණ්ඩුව ආණ්ඩුවේ තියෙන මූලික උපාය මාර්ග වන ගැසට් එක අද හැල්ලුවට පත් වෙනවා. ගැසට් නිවේදන මගින් බහාණ්ඩ බිල පාලනය කරන්න මොනතරම් උත්සාහ කළත් ගැසට් එක අවලංගු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. සත පහකට ගණන් ගන්න නැති මට්ටමකට ගැසට් නිවේදනය පත් වෙලා තිබෙනවා. බලන්න අද හාල් මිල රුපියල් 100 න් එහා කොල් ගෙඩියක් රුපියල් 90 න් එහා ගෙහෙලා පරිප්පු ටික සීනි ටික අල ටික මේ මිනිස්සු එදිනෙදා පාවිච්චි කරන පාරිභෝජන ද්‍රව්‍ය ටික අද පාලනය කරගන්න ආණ්ඩුවට බෑ. ඒවා අධික ලෙස මිල ගණන් ඉහළ යනවා. ඒ විතරක් නෙමෙයි අනිකුත් ආහාර ද්‍රව්‍ය කිරි පිටි ටික එළවලු ටික එදිනෙදා පාවිච්චි කරන අනිකුත් සියලු දෑ අද දරා ගන්න බැරි විදියට මිනිසුන්ගේ ජන ජීවිතයට බලපෑම් එල්ල කරනවා. එහෙමනම් ජීවන වියදම පාලනය කරන්න ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. ජීවන විද්‍යා පාලනය කිරීමේ කටයුත්තදී ආණ්ඩුව ෆේල් වෙලා තියෙනවා කියලා අපි පැහැදිලිව කියන්න කැමතියි. දෙවනුව ජන ජීවිතය අවුල් වෙලා. අද බලන්න රටේ මිනිස්සු මොන තරම් බියකින් සැකකින් ජීවත් වෙන්නේ. අද මේ කොවිඩ් 19 වසංගතයත් එක්ක තාමත් ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා විශ්වාසය ගොඩනගන්න. ජන ජීවිතය යලි ශක්තිමත් කරලා ගෙනියන්න ඕන විශ්වාසය ආණ්ඩුව කරන්න අසමත් වෙලා. ඒක දිහා බලපුවම අපිට පේන පැහැදිලි කාරණේ තමයි ජන ජීවිතය සුරක්ෂිත කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. ආණ්ඩුව ඒනුත් ෆේල් වෙලා තිබෙනවා. තුන්වෙනි මිනිසුන්ගේ ආදායම් මාර්ග. තමුනාසට පේනවා අද ආදායම් මාර්ගයක රටා කරනකොට මේ රටේ තියෙන සුළු හා මධ්‍ය පරිමාණ සියලු කර්මාන්ත කඩාගෙන වැටිලා. ආයෝජන එහෙම පිටින්ම අසාර්ථක වෙලා. අපේ ප්‍රධාන ආදායම් මාර්ග තුනටම බරපතල තර්ජනයක් එල්ල වෙලා. අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග තුන සංචාරක ව්‍යාපාරේ විදේශ රැකියාවලින් උත්පාදනය කරලා එවන මුදල් සහ විශේෂයෙන්ම අපනයනයෙන් ලබන ආදායම් මේ තුනම කඩාගෙන වැටිලා. එතකොට කොහොමද රටක් නැගිටින්න කියන එක ආණ්ඩුව තීන්දුව කරගන්න ඕන. ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. කොහොමද අපි යලිත් වතාවක් මේ කොවිඩ් වසංගතයත් එක්ක මූණ දෙන මේ අර්බුදයෙන් පස්සේ නැගිටින්නේ? එහෙම නැගිටින්න ආණ්ඩුවට කිසි වැඩපිළිවෙලක් නැහැ. ඒක හොඳම උදාහරණ කීපයක් තිබෙනවා. අයවැය ලේඛනයේ පහුගිය දවස්වල සාකච්ඡා කරා. අයවැයක මූලික අපේක්ෂාව තමයි මේ ප්‍රශ්න වලට ලබන අවුරුද්දේ මූණ දෙන්න කෙටි කාලීන සැලසුමකට යන එක. ඊට එහා යනවා නම් දිගු කාලීන සැලසුමකට යන්න ඕන. මධ්‍ය කාලීන සැලසුමකට යන්න ඕන. හැබැයි අයවැයේ එහෙම කිසිම ලක්ෂණයක් අපිට පේන්නේ නැහැ. මේ තියෙන අර්බුදයට මූණ දෙන්නවත් අනාගතේ අපි යලි නැගී සිටින්න වැඩ පියවලක්වත් අයවැයේ නැහැ. ඒක හොඳම දේ තමයි අයවැය තුලින් අපේක්ෂා කරන මූලික ඉලක්කයට ආණ්ඩුව ගිහිල්ලා නැහැ. ඒ වෙනුවට මොකද ආණ්ඩුව කියලා තියෙන්නේ? කොවිඩ් 19 වසංගතයත් එක්ක වැටිච්ච රට ගොඩ ගන්න නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැගී සිටින්න කඩිනම් ජාතික වැඩපිළිවෙලක් ඕනේ. රටේ ආදායම් මාර්ග යලි සකස් කරන්න වැඩපිළිවෙලක් ඕනේ. මිනිසුන්ගේ ජන ජීවිතය යලි ගොඩනගන්න යම් ක්‍රමෝපායක් ඕනේ. ඒ වගේම යලි විශ්වාසය ගොඩනගන්න පුළුවන් විදිහට ආදායම් මාර්ග සකස් කරන්න ඕනේ. මේකක්වත් අයවැයෙන් යෝජනා නැහැ. ඒ වෙනුවට මොකද අයවැයෙන් කිව්වේ? කිලෝමීටර් ලක්ෂයක් හදන්න සල්ලි වෙන් කරනවා. ක්‍රීඩා පිටි සහ ක්‍රීඩාව නංවන්න කියලා තවත් විශාල මුදලක් අයවැයෙන් දෙනවා. දැන් මේකද බලාපොරොත්තුව? මේ මොහොතේ රටේ මාර්ග ටික හදන්න ඕනේ කියලා ලොකු මුදලක් වෙන් කරන්නේ, ක්‍රීඩා පිටි සංවර්ධනය කරන්න කියලා ලොකු මුදලක් වෙන් කරන්නේ සැබෑ ලෙස රටේ පවතින මේ ජාතික අර්බුදයේ තේරුම් අරගෙනද? නැහැ. ආණ්ඩුව බලන්නේ ඒකෙමුත් හරි හම්බ කරගන්න. ඒවයින් තමයි හම්බ කරන්න පුළුවන්. ඒ හම්බ කරන්න පුළුවන් ඒ වගේම ආණ්ඩුවට සහයෝගය දුන්න පිරිස්වලට යම් ආකාරයක ප්‍රතිඋපකාර කරලා ඒගොල්ලන්ට සල්ලි හොයාගන්න පුළුවන් ව්‍යාපාර ඇති කිරීමේ යෝජනා පමණයි අයවැය ඉදිරිපත් කළා තියෙන්නේ. එහෙම නැතුව මේ වැටිච්ච රට යලි ගොඩ ගන්න උපාය මාර්ගයක් යෝජනා කරලා නැහැ. Breaking Dr. Okay.